Hello, I am going to talk about Gamesters YouTube channel. Minecraft can Katagaradi, Api make a cardano stage with theatre again, stage 1, stage 2, stage 3, Vaga, Kota Sword. Ethogota stage Ekakin, a movie theatre, Peter explained Karan Bula, stage Yak, Nishita time range Gatina again, Master Tunakilitano, Ethode Master Tunakoetina, Ethode Master Tunatula, the Api Playgarno, stage 1 nigger Adala, the Valtiga. Ethode stage 1 nigger, Iberven Dasakti, Ethode Langwin would Apigiana, Ethode stage Janaki, Iberuna Passe, Podi Vedakthino, Evadim Passe. අපි స్టేజ్ 2 එකට පටන් ගන්නවා. එතකොට స్టేజ్ 2 එකේ స్టేజ్ 1 එකේ ප්ලේ කරපු දේවල් අපි ගොඩක් දුරට స్టేజ్ 2 එකට අරන් යන්නේ නැහැ. స్టేజ్ 2 එකේ අපි වෙනම අලුත් දේවල් ටිකක් තමයි ප්ලේ කරන්න යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ స్టేజ్ 1 එක ඇතුළතදී අපිට ගොඩක් කට්ටිය එකතු වෙයි කියලා subscribersලා සහ අපේ වැඩවලට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය. ඉතින් ඒගොල්ලන්ව join කරගෙන స్టేజ్ 1 එකේ කරාට වඩා ටිකක් upgrade වෙච්ච දේවල් ටිකක් අපි స్టేజ్ 2 එකේදී කරන්න හිතාගෙන. ඒ විදිහටම අපි స్టేజ్ එක ඉස්සරහට අරන් යන්න හිතාගෙන ඉන්නේ. හරි. ඉතින් මම ඔයගලන්ට මුලින්ම idea දෙන්න අපි Stage 1 එකේ කරන දේවල් ඉතින් මෙතනදී mod servers 5ක් ඒ වගේම challenge servers 7ක් තියෙනවා Minecraft පැත්තෙන්. ඉතින් මෙතන සමහර ඒවා දැනටමත් අපි play කරන්න පටන්ගෙන ඉවරයි. ඉතින් ඒවයි videos උත් ආයෙත් ඉස්සරහට එයි. මම දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියන්නම් challenge servers 7 මොනවද කියලා. ඉතින් පළවෙනියටම ඔයගොල්ලෝ දන්න challenge server එකේ තියෙනවා hide and seek එක. මේකને explain කරන්න දෙන්නේ hide and seek එකේ අපිට hiders ලා seekers ලා කියලා දෙගොල්ලක් ඉන්නා. අපිට තියෙන්නේ hiders ලාට hang වෙන්න seekers ලාට ඒගොල්ලම හොයන්න. ඉතින් මේක කරන විදිහ ඔයගොල්ලන්ට බලන්න කැමති නම් උඩින් වැටෙන card එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන් අපි දැනටමත් දාලා තියෙන hide and seek video එක බලලා තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. ඊට පස්සේ ඊළඟට තියෙනවා falling blocks challenge එක. Falling blocks එකේ සරලව කිව්වොත් කරන්න තියෙන්නේ අපිට දීලා තියෙන area එකක් තියෙන මේ area එකේ ඉන්න දෙන්නේ හිටගෙන ඉද්දී අහසින් එක එක blocks වැටෙනවා. නිකන් mini game එකක් වගේ. ඉතින් මේ blocks නොනවත්තම් වැටෙනවා. ඔයගලන්ට තියෙන්නේ ඒවෙන් damage කරගන්න නැතුව survive වෙලා ඉන්න. ඉතින් ගොඩක් එක දිගට damage වුණොත් ඔයගොල්ලෝ මැරිලා යනවා. අන්තිමේට ඉතුරු වෙන කෙනා මේ challenge එකේ win කරනවා. ඊට පස්සේ තියෙනවා අපිට lava rising challenge එක. මේ lava rising challenge එකේ video එක කලින් දැම්මා. ඉතින් මේකේ වෙන දේ ඔයගලන්ට ආයේ getting explain කරොත් මේකේ වෙන්නේ guys පොළොවේ යට ඉඳන් පොළොව උඩට එනකන් ලාවා ටික ටික වැඩි වී වෙනවා. හරි ඊට පස්සේ ඒක range එකක් ඇතුළේ විතරයි අපිට ඒ range එකෙන් එළියට යන්නත් බෑ. ඒ ලාවා පුළුවන් තරම් වැඩි වී මේ අහස මට්ටමට වෙනවා සෑහෙන උඩට එනවා. ඉතින් අපිට තියෙන්නේ උඩට build කර කර ගිහිල්ලා කොහොම හරි ඒ ලාවා වලට වැටෙන්නේ නැතුව survive වෙලා ඉන්න. ඉතින් ඕගොල්ලන් උඩට build කරද්දී ඕන්න ඕගොල්ලන්ගේ opponent කෙනෙක් ගාවට bridge කරලා වගේ ගිහිල්ලා ඕන්න opponent මරලා දාන්න පුළුවන් කොහොම හරි තනියම හරි අන්තිම වෙනකන් survive වෙන කෙනා තමයි මේ challenge එකේ දිනන්නේ. හරි ඊට පස්සේ අපිට තව challenge එකක් තියෙනවා death swap කියන challenge එක. මේක අපි දෙන්නෙක්ගේ උදාහරණයක් අරගෙන මම කියලා දෙන්න. Death swap එක කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට time එකක් දෙනවා විනාඩි 10ක් වගේ. ඉතින් මේ විනාඩි 10 ඇතුළතදී ඕගොල්ලෝ trap එකක් හදන්න ඕනේ මරන්න පුළුවන් විදිහ. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මේ විනාඩි 10 ඉවරන අන්තිම countdown එකක් යනවා අන්තිම තප්පර ගණනක් තියෙන ඒ තප්පර ගණනේදී ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ trap එකට ඔයා හදපු trap එකට එක් පණින්න හරි මොකක් හරි ඒ trap එකට අහු වෙන්න. ඉතින් ඔයාට තප්පර ගණනේ trap එකට අහු වෙන නිසා ඔයාට ලොකු damage එකක් වෙන්නේ සමහරට ඔයාකට අහු නොවෙන්න පුළුවන්. ඒකට අහු වෙන්නම වගේ ගියා හැබැයි තාම අහුුන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. හැබැයි අර time එක හරියටම ඉවර වුණ ගමන් ඔයාව ඔයාගේ opponent හිටපු තැන TP වෙලා opponent ඔයා හිටපු තැනට TP වෙනවා. එතකොට වෙන්නේ ඔපෝනන්ට් ඔයා හදපු trap එකට අහුවෙනවා. මොකද ඔයා ඒ අන්තිම මොහොතේකට අහුවෙන්න ගියේ සමහරවිට බාගට අහුවෙන්නේ නැති. හැබැයි දැන් එතන ඉන්නේ ඔයාගේ ඔපෝනන්ට්. එයා දිගට මේ trap එකට අහුවෙනවා. එයාට තියෙන කොහොම හරි එතනින් බේරෙන්න. ඉතින් මේක අපිට දෙවිධයකට කරන්න පුළුවන්. එකක් තමයි එක්කෝ අපිට පුළුවන් මෙතනදී අන්තිමේට ඉතුරු වෙන කෙනාව win කරනා විදිහට කරන්න pro players ලා දෙන්නෙක් නම් මේක play කරන්න. එහෙම නැත්නම් වැඩිම වාර ගාණක් මැරුන් නැති කෙනා survive වුණ කෙනා අනිත් කෙනාගේ trap වලින් එයා තමයි මෙතනදී දිනන්න කියලා අපිට මේ challenge එක කරන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට බලමු challenge එක කරද්දී. ඉතින් ඒ වගේම තව අපි challenge server එකක් හදලා දිනා TNT spawn කියලා. මේක වෙන්නේ ප්ලේස් ලා ළඟ ලයිට් අප් වෙච්ච TNT එක ස්පෝන් වෙනවා. එතකොට මේ TNT එකෙන් බේරිලා එයාගොල්ලෝ කොහොම හරි survive වෙන්න ඕනේ. ඉතින් damage කරගත්තොත් එයා මැරෙනවා. ඉතින් අන්තිම වෙනකන් survive වෙන කෙනා තමයි දිනන්නේ. ඉතින් ඕගොල්ලන්ට හිතනවා ඉතින් මේක ලේසිනේ TNT එකෙන් හැට දුවගෙන ගියා නම් හරිනේ ටිකක් වෙලා යනවනේ පුපුරන්න කියලා. හැබැයි මෙතන තියෙන අවුල තමයි ඕගොල්ලන්ට පොඩි range එකක් තියෙන්නේ. ඕගොල්ලෝ දුවගෙන යන්නේ සමහරවිට ඕගොල්ලන්ගේ TNT එකෙන් බේරෙන්න ඔයාගේ ඔපෝනන්ට් කෙනෙක්ගේ TNT එකක් තියෙන range එකට වෙන්න පුළුවන්. එතකොට වාට ඒකෙන් හරි damage වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේවා බලලා හරියට ඕගොල්ලන්ට survive වෙන්න තියෙනවා.
හරි ඕක තමයි අපේ අනිත් චැලෙන්ජර් එක තව එකක් තියෙනවා ඒක තමයි පාගෝ ස්පයිරල් හරි ඉතින් මේ පාගෝ ස්පයිරල් එක පාගෝ ප්‍රොවයිඩර් හොඳ චැලෙන්ජයක් වෙයි මේකේ තියෙන්නේ පාගෝ එක කම්ප්ලීට් කරන්න හැබැයි ස්පයිරල් එකක් විදිහට ඒ කියන්නේ නිකන් දඟරයක් වගේ ස්ප්‍රින් එකක් හැඩයට වගේ තමයි තියෙන්නේ ඒතර ඕගොල්ලෝ නිකන් හිතන පාගෝ එක කෙලින් කෙලින් උඩට තියෙන එක ඒ වගේ තමයි හැබැයි මේක දඟරයක් වගේ ඒ කියන්නේ මේකේ කර්ව් එකකුත් තියෙනවා બ્લોක්ස් අතර ඒතකොට ඕගොල්ලන්ට ඒ කර්ව් එකත් බලාගෙන තමයි යන්න වෙන්නේ ඒක ඕගොල්ලෝ හිතනවට වඩා අමාරුයි සෑහෙන උඩට යද්දී ඉතින් ඒ වගේ චැලෙන්ජ් එකකුත් ඔයගලන්ට් ප්ලේ කරන්න අපි සූදානම් කරලා තියෙනවා මේ ඇක්ට් 1 එක ස්ටේජ් 1 එක ඇතුලේ අපි මේකට ස්ටේජ් කියලා කියන්නේ එතකොට ওই ටික තමයි ඇත්තටම ඔයගලන්ට් තියෙන මේන්ලි චැලෙන්ජ් සර්වර්ස් ඒ වගේම ඔයගලන්ට් තව එකක් කියන්න පුළුවන් ලැඩර් ෆයිට් කියන චැලෙන්ජ් සර්වර් ඒක තමයි ඔයගලන්ට් අපි මේ චැලෙන්ජ් සර්වර්ස් වලින් ඊළඟට මේ වීඩියෝ දැම්මට පස්සේ අරන් ඉන්න චැලෙන්ජ් වීඩියෝ එක. ඉතින් ඒකට කියන්නේ ලැඩර් ෆයිට් කියලා. මේ ලැඩර් ෆයිට් එක කරන්න තියෙන සරලම ඕගොල්ලන්ට හිතන්නකෝ ලොකු වලක් තියෙනවා. ඒක ලාවපුර වල තියෙන්නේ. ඒක උඩින් බ්‍රිජ් හතරක් තියෙන මැද තියෙන එක ටවර් එකකට. මේ ටවර් එක වටේට තියෙනවා ලැඩර්ස් හතරක්. එතකොට ප්ලේස් වල තියෙන්නේ ලැඩර් දිගේ ටවර් එක උඩට නැගින්න. ඉතින් ටවර් එක උඩට නැග්ගට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඔපොනන්ට්ලත් නැග්ග කට්ටිය හම්බෙනවා. ඉතින් ඒගොල්ලොත් එක ෆයිට් කරගන්න තියෙන්නේ කොහොමද අන්තිම වෙනකන් ඒ ටවර් එක උඩ සර්වයිව් වෙන කෙනා තමයි මේ චැලෙන්ජ් එක වින් කරන්නේ. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් හතර දෙනාගේ ටීම් වගේ හදලා ඒගොල්ලෝ අතර ප්ලේ කරගන්න විදිහට. ඉතින් ඒ විදිහට අපි වීඩියෝ එකක් ළඟදිම අරන්ගෙන ලැඩර් ෆයිට් එකේ ඊට පස්සේ තමයි අපි ඊතුරු සර්වර්ස් වල අරන්ගන්නේ. ඉතින් ওই ටික තමයි ඔයගලන්ට කියන්න දෙන අපේ චැලෙන්ජ් සර්වර්ස් මයින්ක්‍රාෆ්ට් එක සම්බන්ධව ස්ටේජ් 1 එකේදී අරන්ගෙන. ඊට පස්සේ තියෙන ඔයගලන්ට මොඩ් සර්වර්ස් ටික. මොඩ් සර්වර්ස් කියන්නේ කිව්වොත් මොඩ් සර්වර්ස් පහක් තියෙනවා. ඉතින් පළවෙනි මේක තමයි Aizen 5. Aizen 5 එකේ වීඩියෝ තුනක් දැනට දාලා තිනවා. ඉතින් හතරවෙනි වීඩියෝ එකක් ළඟදි දැම්මේ නෑ. පොඩි ගැටලුවක් වුණා මේකේ ප්ලේස්ලා අතර වෙච්ච දෙයක් නිසා. ඉතින් ඒකත් අපි රිකවර් කරගෙන ඉස්සරහට වීඩියෝස් අරන් ඉන්න try කරන්න. ඉතින් Aizen 5 එකේ වෙන දේ දන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ උඩින් වෙන්න කාඩ් එකෙන් ගිහලා ඒ වීඩියෝ එක බලන්න. Aizen 5 එක අපි කලින් දාපු වීඩියෝස්. ඉතින් මේ Aizen 5 එකේ සරලව වෙන දේ කිව්වොත් මේක සාමාන්‍ය සර්වයිවල් වර්ල්ඩ් එකකට ඕවර්වර්ල්ඩ් එක ඩ්‍රැගන්ස්ලා දාලා එතකොට තව එක එක ස්ට්‍රක්චර්ස් දාලා ජයන්ට්ස්ලා එතකොට ලොකු කූඹි වගේ ಜಾති ඒ වගේ අමුතු මොම්ස්ලා ගොඩක් එක්ක තව ටෙලිපෝට් වෙනවා වේ පොයින්ට්ස් තියෙන ඒ කියන්නේ නෝමල් මයින්ක්‍රාෆ්ට් එකේ ගොඩක් මොඩ් කරලා තියෙන්නේ එක එක මොඩ්ස් වර්ග දාලා මේකේ මේන් මොඩ් එක Aizen 5 වුණාට මේකට තව මොඩ්ස් 13ක් විතර දාලා අපි මේක හදලා තියෙන නිසා ඔයගලන්ට හොඳ මොඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ Aizen 5 සර්වර් එක හරහා ඊට පස්සේ අපි ඊළඟට ප්ලේ කරන්න ඉන්න මොඩ් සර්වර් එකක් තමයි Minecraft role play එක. ඇත්තට මේ Minecraft role play කියන එක මම මීට කාලයකට කලින් දැම්ම Modern Craft role play කියලා සර්වර් එකක් හදනවා කියලා කමෙන්ට් පොස්ට් එක. ඒක නෙමෙයි. ඒක අපි ඉස්සරහට අනවුස් කරන්න ඒක වෙන වැඩේ ගන්න. ඒක public සර්වර් එකක්. ඒත් මම මේ කියන Minecraft role play එකට අපි තාම හරියට නමක් දැම්මේ නැහැ. මේක අපිට වෙනම හම්බෙච්ච map එකක්. ඇත්තටම අපි custom හදපු එකක් නෙමෙයි. හැබැයි මේක මාර ඇඩ්වාන්ස්. මේක අපිට කරන්න පුළුවන් දේවල් කෙටියෙන් කිව්වොත් මේක NPC ලා අපිත් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ සමාජලාට එක එක තැන්වල යන පාරවල් අපෙන් අහනවා. වාහන ඇත්තටම පාරේ move වෙනවා. color lights අනුව නවත්තන් ඉන්නවා. ඒවට අනුව තමයි move වෙන්නේ. එතකොට set times ඇතුලේ ට්‍රේන්ස් වගේ වෙනවා. එතකොට මේ ට්‍රේන්ස් වල අපිට නැගලා එක එක ලොකේෂන්ස් වලට යන්න පුළුවන්. බෑන්ක් එකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ පීට්සා හට් එක වගේ තියෙන ඒවායින් ගිහිල්ලා කෑම ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ NPC ලා මාරම හොඳට මේ වැඩ කරනවා. එතකොට අපිට එක එක ප්ලේ කරන දැන් තියෙන ගේමින් ආකේඩ්ස් වගේ තියෙනවා. එතකොට අර බෝලිං තියෙන අර බෝලයක් එහෙම බිම දිගේ රෝල් කරලා ගිහිල්ලා අර කෝන්ස් වගේ වට්ටන් තියෙන ඒ වගේව කරන්න පුළුවන්. ඒ විදිහට මාර ගොඩක් ඇඩ්වාන්ස් දේවල් මේ Minecraft එක ඇතුළේ මේ රෝල් ප්ලේ සර්වර් එකේ කරන්න පුළුවන්. ඉතින් ඒකේ වීඩියෝස් උත් අපි ඉස්සරහට අරන් එනවා. ඒ වගේම අපිට තව සර්වර් එකක් තියෙනවා Toon SMP කියලා. මේකේ Toon කියන නම දැම්මේ කාටූන් කියන එකෙන්. මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු. මේ Toon SMP කියන එකේදී අපි කරන්න හිතාගෙන ඉන්නේ ස්ටෝරි බේස් සීරිස් එක. ඉතින් මේකේ ස්ටෝරි එක කිව්ව ගමන් ඔයගලන්ට SMP එකකුත් කිව්ව ගමන් මතක් වෙන ඇති අපි මේක කරන්නේ මෙන්න මේ විදිහට කියලා. කොහමද ඔන්න එක එපිසෝඩ් එකක් දැම්මා. ඒ එපිසෝඩ් එක අන්තිමේට වෙච්ච දේ සම්බන්ධ කරගෙන දෙවෙනි එපිසෝඩ් එක දැම්මා. ඒ විදිහට අර දිග කතාවක් යනවා වගේ එකක්. එහෙම එකක් නෙමෙයි අපි කරන්න හිතාගෙන ඉන්නේ. ඔයගලන්ට කාටුන්ස් බලලා දෙන්නේ. ඉතින් කාටුන්ස් අපි උදාහරණයක් ගමු ගිරිපුරත්. ඔයගොල්ලෝ සිරස බලපු එක නැත්නම් ගාෆිල් ගන්නවා. ඒ වගේ කාටුන් එක ඔයගොල්ලෝ එක එපිසෝඩ් එකක් බලලා ඉවර වුණාට පස්සේ දෙවෙනි එපිසෝඩ් එකට අර පළවෙනියට බලපු එපිසෝඩ් එක අදාළ වෙන්නේ නැහැ. යනවා ආද එකක් බැලුවා. හෙටත් ඒ කාටුන් එකෙන් බැලුවත් ඊයේ බලපු එක අදාළ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට අද බලන එකට. හරි ඉතින් යන්නේ ඒ වගේ මේකෙත් ඔයගලන්ට එක Toon SMP වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලලා තියෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට ඊළඟ වීඩියෝ එක තේරුම් ගන්න.
ඔගොල්ලන්ට එක ස්ටෝරියක් එක දවසක ඊළඟ ස්ටෝරියක ඊට පස්සේ දවසේ අනිත් විදිහට තමයි මේක යන්නේ. ඉතින් මෙතනදී අපි ස්ටෝරීස් හදනවා ස්ක්‍රිප්ට් එකක් හදලා ඒ වගේ මේකට ඇඩ් කරන්න වෙනම කට්ටිය අපි අරගෙන මේ විදිහට ලස්සන්ට මේ වැඩේ කරනවා ලස්සන්ට එඩිට් කරලා. ඉතින් මේක ටිකක් කල්යයි වැඩේ හරියටම කරන්න. හැබැයි මේක අපි ලස්සනට කරන්න බලාපොරොත්තු ඉන්නවා. එතකොට මම මේ කිව්ව Minecraft role play එකයි. එතකොට 2SMB එකයි ස්ටේජ් 1 එකකින් ඉවර වෙන්නේ නැහැ. මේක ස්ටේජ් 2 එකටත් කන්ටිනියු වෙනවා. ඒ නිසා මේක මේ දෙක තමයි දැනට ස්ටේජ් 1 එකේ තියෙන ලොකුම ප්‍රොජෙක්ට්ස් දෙක. ඊට පස්සේ අපිට දැන් මම ඔයගලන්ට කිව්ව ටිකට අමතරව තව Minecraft horror server එකක් හදලා තියෙනවා. මේකට අපි horror SMP කියලා නම දැම්ම මුලින්. ඉතින් මේ server එකේදී horror mods ගොඩාක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති Minecraft එකේ famous mobs ලා ඉන්න horror සම්බන්ධ Herobrine, Giant Alex, Blood Villager, Blood Golem, NTT391 අන්න ඒ වගේ එක එක horror base වෙච්ච මේ mobs ලා ඉන්නවා. ඉතින් මේ mobs ලා මේක අනිවාර්යෙන්ම ඉන්න. ඒ වගේම movies වල ඉන්න, එතකොට movies වල ඉන්න characters ඉන්නේ Annabelle, එතකොට Chucky, ඒ වගේ movies වල ඉන්න horror characters වගේ අයත් මෙන්න මේකට දාලා තිනවා. ආයේ ඒ වගේම mythical horror characters ඉන්නේ නිකන් ඔයා හිතන්නකෝ ලොකු කෝණෙක් වගේ එකේ කන් දෙක ගිනි ගන්න එකේ ඔයාගේ පස්සෙන් පන්නනවා කියලා. අන්න ඒ වගේ අමුතු horror base සෙච්ච මිතිකල් කැරක්ටර්ස් උත් මේකට මොබ්ස්ලා විදියට දාලා දෙනවා. ඉතින් මේක තනිකර බය හිතෙන විදියට හදලා තියෙන්නේ. ඉතින් මේකත් අපි හදපු මොඩ් සර්වර් එක. ඒතකොට මේකෙත් අපි ඉස්සරහට ප්ලේ කරන්න හිතාගෙන ඉන්නවා අපේ මේ ස්ටේජ් 1 එක ඇතුලේ. ඒ වගේම අන්තිම එක ඇන්ටිමැටර් කෙමිස්ට්‍රි. ඉතින් ඇන්ටිමැටර් කෙමිස්ට්‍රිගේ වීඩියෝයක් මම දැම්ම කලනොත් ඉතින් ඒකෙත් වීඩියෝස් ඉස්සරහට අරන් එනවා. ඉතින් මේකත් මොඩ් සර්වර් එකක්. හැබැයි මේක මම සිංගල් ප්ලේ විතරයි ප්ලේ කරන්නේ. ඒතකොට මම තනියෙන් ප්ලේ කරන්නේ. මේක ගොඩක් දුරට සමාන වෙනවා ඔගොල්ලෝ දන්න ස්ලයිම් ෆන් එකට. ඔගොල්ලෝ මේ ඇන්ටිමැටර් කෙමිස්ට්‍රි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් උඩින් වැටෙන කාඩ් එකෙන් මේ වීඩියෝ එකත් බලන්න. මම එක වීඩියෝයක් දාලා තියෙනවා ඇන්ටිමැටර් කෙමිස්ට්‍රිගේ. හරි, ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට මේ ස්ටේජ් ජන් එක ඇතුළේදී අපි ඉස්සරහට අරන් යන්න ඉන්න Minecraft සර්වර්ස් ටික. ඔයගොල්ලන්ට මම ආයේ ටික සමරයිස් කරලා නම් ටික විතරක් කිව්වොත් මෙන්න මේව තමයි ඔයගොල්ලන්ට අරන් ඉන්නේ ස්ටේජ් ජන් එක ඇතුළේ. Minecraft role play, hide and seek, Minecraft horror, parkour spiral, TNT spawn, death swap, falling blocks, ice and fire, ladder fight, antimatter chemistry, toon SMP, lava rising. ඔන්න ඔය 12 තමයි අපි ස්ටේජ් එකෙන් ඇතුළේදී ඕගලන්ට අරන් යන්න හිතාගෙන ඉන්නේ. A few minutes later. හරි, ඉතින් අපිට දැම්ම හරියට කියන්න බෑ මේක කොච්චර කාලයක් ඇදේවිද කියලා ස්ටේජ් 1 එක. ඉතින් මම හිතන මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී මේ ස්ටේජ් 1 එකේ ටික අපිට ප්ලේ කරලා ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ස්ටේජ් 1 එකේ ස්ටේජ් 2 එකට යනකොට අපි කෙලින්ම නිකම්ම යන්නේ නැහැ. අපි ස්ටේජ් 1 එක 2 එක අතර ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න හිතාගෙන ඉන්න. මේක හරියට මගේ channel එකේ දාපු first challenge video එක වගේ. ඔයගොල්ලෝ කාලයකට කලින් ඉඳන් මගේ channel එක බලලා නම් දන්නවා ටීම් බ්‍රව් චැලෙන්ජ් කියලා එකක් කරා මම. ඉතින් ඒකේ මම තරඳුයි චැලෙන්ජ් කීපයක් එක දිගට හදලා ඒ ටික එක දිගට ප්ලේ කරගෙන ගිහිල්ලා මුලින්ම ඉවර කරන කෙනා දින්නන විදිහට තමයි ඒක හැදුවේ. අන්න ඒ වගේ ඊටත් වඩා ලොකුවට ඇඩ්වාන්ස් විදිහට ඒ වගේ චැලෙන්ජ් එකකුත් අපි කරන්න හිතාගෙන ස්ටේජ් 1 එකෙන් 2 එකට යන්න කලින් ඒක අන්තිමේට අපි කරන්නේ. ඉතින් ওই ටික තමයි Minecraft සම්බන්ධව ඔයගලන්ට කියන්න තියෙන මේන් දේවල්. ඉතින් මීට අමතරව අපි Minecraft විතරක් නෙමෙයි channel එකේ අරන් ඉන්නේ. අපි තව ගොඩක් games උත් අපේ channel එකේ අරන් එනවා. දැනට මම Green Hill, Phasmophobia, Deep Rock Galactic ඊට පස්සේ අපි ඉවර කරපු series උත් තියෙනවා. Raft, Escape Simulator වගේ ඒවා. ඊළඟට මම ගහනවා Planet Craft, As Dusk Falls ඒ වගේ games. ඒ වගේම තව එක එක random games උත් අපි කියනවා. ඉතින් මේ වගේ games උත් අපි ඉස්සරහටත් අලුත් games උත් එක්ක අරන් එන්න හිතාගෙන ඉන්නේ. හරි, ඉතින් දැන් ඕගොල්ලන්ට මම කියන්නම් කොහමද ඕගොල්ලොත් මේවට කැමති නම් ජොයින් වෙන්නේ කියන එක. ඉතින් මේවට ජොයින් වෙන්න ඕගොල්ලන්ට අපි Google Form එකක් දෙනවා. මේ Google Form එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒ වගේම අපේ Discord server එකේ දාලා තියන්න. ඉතින් ඕගොල්ලෝ මේ Google Form එක fill කරන්න එන්න කැමති නම් මේක fill කරන්න කලින් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට Discord තියෙනවද කියලා. Discord අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් දාගන්න. ඒක කොහොම තිබ්බත් කමන්නේ. browser එකෙන් හරි app එකෙන් හරි වෙනම software එක download කරලා හරි ඕගොල්ලෝ Discord දාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ Discord එකෙන් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ Discord තියෙනවා නම් මේකට apply කරන්න පුළුවන් අර Google Form එකේ link එකෙන් ගිහිල්ලා. ඉතින් මේකේ පොඩි ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ගේ හයි ඒවට අදාළ උත්තර තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක join වෙන්න මේ video වලට. ඉතින් ඒ වගේම මේවට join වෙන කට්ටිය මම Discord server එකේ GG friends කියලා වෙනම role එකකට add කරනවා. දැනට මම GG friends role එකේ ඉන්න set එකකුත් ඉන්නවා. ඒගොල්ලෝ මේ video එක බලනවත් ඇති. ඒ වුණාට කමන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ Google Form එක fill කරන්න ඕනේ. ඔයගොල්ලන්ට තවදුරටත් GG friends එකේ ඉන්න කැමති නම් ඉතින් සතියක් ඇතුළතදී මේ වීඩියෝ දාලා සතියක් ඇතුළතදී ඔයගොල්ලෝ GG friends එකේ ඉන්න කට්ටිය මේ form එක fill කරලා නැත්නම් ඔයගොල්ලන් තවදුරටත් videos වලට එන්න කැමති නැති අය කියලා හිතලා මම මේගොල්ලන්ව අයින් කරනවා GG friends role එකෙන්.
හරි ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ වලට එන්න ඕන නම් අනිවාර්යෙන් මේක ෆිල් කරලා අපිත් එක්ක ජොයින් වෙන්න. හරි ඉතින් ওই ටික තමයි ඇත්තටම අපිට කියන්න ඕන වෙලා තිබ්බේ මේන්ලි අපේ ස්ටේජ් 1 එක ගැන අපේ channel එක කරන. ඉතින් මෙතනදී Minecraft වැඩ ගොඩක් අපි main කරගෙන තමයි මේව කරන්නේ. ඉතින් තව amazing news ගොඩක් එක්ක අපි ඉස්සරහට තව මේ වගේ explain කරන වීඩියෝ එකක් දාන්නම් අපේ වැඩ ගැන. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්නේ මොනවද මම මේ queue එක ගැන? ඒ වගේම ඔයගොල්ලෝ join වෙන්න කැමති මොන Minecraft server එකද මොන mod එකද මොන challenge එකද කියලාත් ඔයගොල්ලෝ comment එක නිකන් දාගෙන යන්න. ඒ වගේම තව ඔයගොල්ලන්ට වෙන ideas මොන හරි තියෙනවා නම් වෙනස් වෙන දේවල් තියෙනවා නම් ඒවත් comment කරන්න. ඒගොම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා support එකක් දෙන්න. Video like කරන්න. එහෙනම් අපි තවත් අලුත් interesting video ගොඩකින් ඉස්සරහට හම්බෙමු. Thank you.